අද මම මේ පින්වුතුන්ට කියලා දෙන්න කැමති කන්ටිනියුේෂන් එකකුත් තියෙනවා මේක කලින් කියලා දුන්න මේ පින්වුතුන්ට අර්ථය ධර්මයේ නිරුක්ති ප්‍රතිභාන කියන ධර්මතා හතර ගැන කියලා දුන්නා මතක ඇති බෝධිපාක්ෂික ධර්ම 37ක් තිබෙනවා 37 බෝධිපාක්ෂික ධර්ම 37 ධර්ම 25ක් වගේ ප්‍රමාණයකට තමයි මේ ප්‍රතිසම්විදා ඥාන ධර්ම ගලපලා තියෙන්නේ. මීට කලින් මම කොටසක් කියලා දෙන්නම්. අද මම කියලා දෙන්නේ ඒකෙම කොටසක්. මේක දැනගන්න. මේ පින්වතුන් හොඳට දැනගන්න. තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවය උපදවාගෙන හොඳට මේ කාරණිය දැනගන්න ලෞතර බුදුරජාන් වහන්සේ මේක දේශනා කරන්නේ මගද වාතාවරය. මීට කලින් කොටස මම කියලා දුන්නා. ඒක ගිය සතියේ නෙමෙයි ගිය මාසේ කියලා දුන්නා. මම අද කියලා දෙන්නේ සති සම්බොජ්ජංගේ ඉඳලා. බොජ්ජංග හතක් තියෙනවා. හැබැයි බොජ්ජංග හත මුල් කරගෙන කියලා දෙන්නේ පටිසම්භිදා ඥාන ධර්මයි. සිංහල එකත් ඇති. හැබැයි මේ පාලිය මේකේ නොතේරෙන්නේ නැහැ. මේක තේරෙන නිසා මේක බලාගන්න. හොඳයි නමස්කාරය කියලා පටන් ගනිමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ විදිහටයි තියෙන්නේ. සති සම්බුද්ධංගෝ ධම්මෝ ධම්මවිචේ සම්බුද්ධංගෝ ධම්මෝ විරිය සම්බුද්ධංගෝ ධම්මෝ පීති සම්බුද්ධංගෝ ධම්මෝ පස්සද්ධි සම්බුද්ධංගෝ ධම්මෝ සමාධි සම්බුද්ධංගෝ ධම්මෝ උපේක්ඛා සම්බුද්ධංගෝ ධම්මෝ. ධර්ම කීයද? හතයි. සති සම්බුද්ධංගය, ධම්මවිචය, විරිය, පීති, සස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේවා මොනවද? මේවා ධම්ම ධර්ම කොටසක්. ධර්මයක්. ඊළඟට තියෙනවා හොඳට බලන්න මේක දැන් ධම්ම ධම්ම කියලා කීයක් කිව්වද? 8ද? 7යි. අඤ්ඤෝ සති සම්බොජ්ජංගෝ ධම්මෝ. සති සම්බොජ්ජංගය කියන ධර්මය අනිකක්. වෙනත් එකක්. අඤ්ඤෝ කියලා කියන්නේ මොකද්ද? වෙන එකක් කියන එකයි. අඤ්ඤෝ සති සම්බොජ්ජංගෝ ධම්මෝ. සති සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. අඤ්ඤෝ ධම්මවිචේ සම්බොජ්ජංගෝ ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන එක අනිකක්. අඤ්ඤෝ විරිය සම්බොජ්ජංගෝ ධම්මෝ විරිය සම්බොජ්ජංගේ කියන එක තව එකක්. අඤ්ඤෝ පීති සම්බොජ්ජංගෝ ධම්මෝ පීති සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. අඤ්ඤෝ පස්සදි සම්බොජ්ජංගෝ ධම්මෝ පස්සදි සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. අඤ්ඤෝ සමාධි සම්බොජ්ජංගෝ ධම්මෝ සමාධි සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. අඤ්ඤෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ ධම්මෝ උපේක්ඛා සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. මේක දේශනාවක් කරනකොට මේ ධර්ම හතක් දේශනා කරන්නේ. මේ ධර්ම හත තව දුරටත් තහවුරු කරමින් පටලවා ගැනීමක් කරන්නේ නැතුව මේවා ධර්ම වෙන වෙන ධර්ම හතක් බව පැහැදිලි කිරීමට තමයි ඔය අඤ්ඤෝ කියන කැලේ දාලා කියන්නේ. ඒක මේ පාලි භාෂාවේ එහෙම නැත්නම් දේශනාවේ තිබෙන්නා වූ එක්තරා තහවුරු කිරීමේ පටලැවිල්ලක් නැති කිරීමේ එක්තරා ක්‍රමයක්. ඒක සමහර විට මෙන්න මෙහෙමත් කියනවා. මිනිස්සයා ගියා කියලා මිනිස්සයා එතන නැවතුනේ නැහැ කියලා ආයෙකුත් කියන නැද්ද නැත්තම් කියන්නේ. එතකොට දී කියලා තියෙනවා මොකද්ද? දීකින් කියලා තියෙනවා. මෙතන ධර්මතාවල් හතක් කියලා නැවත මේවා වෙන වෙන ධර්ම කියලා හොඳට පැහැදිලිව කියලා කියනවා කියලා දෙනවා. ඊළඟට තියෙනවා මෙහෙම යේන ඥානේන යම් ඥානේකින් යේන ඥානේන යම් කිසි ඥානයකින් ඉමේ නානා ධම්මා මේ වෙනස් වෙනස් ධර්ම ඥාතා දැනගත්තේ
आय किया येन ज्ञानेन यम किसी ज्ञानेकिं इमे नाना धम्मा ज्ञाता मे नोएक आकारो नाना उ धर्मयो जनगत्तेद तेनेव ज्ञानेन ए ज्ञानयेन्म इमे नाना धम्मा पटिविदिता मे धर्म नानात्वय धर्मयांगे तिबेन विनास्कम पटिविदिता कियला कियन्ने होदट तेरुम गत्ता अवबोध करगत्ता कियन एकयि तेन उच्चति धम्म नानत्ते पञ्ञा धम्म पटिसंविदि ज्ञानं कियला कियन दैन एकतरा ज्ञानयक् तिबेन बलन्न अपि बलमु दैन सति एनकट मोकद्द धम्म विच्चय ईलंगट विरिय अनित्यक प्रीति अनित्यक पस्सद्धि अनित्यक समाधि अनित्यक उपेक्खा मेवा अविल्ला मोनवाद बोज्जांग धर्म मेवा धर्म बोज्जांग धर्म हता मेवा एकट एकक वेनस एकाई मे धर्म एकट एकक निसा तमे मेका अनेका मेक वेन एकक कियला मे धर्म विनाश 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 हटियट देशना करे देन एतकोट ज्ञानयक् तियेनवा येन ज्ञानेन देन यम किसी ज्ञानयक् तियेना ए ज्ञानयेन मे ज्ञानयेन मुकद्द कियन्ने येन ज्ञानेन इमे नाना धम्मा ज्ञाता दैन मे ज्ञानेन मुकद्द करन्ने मेन्न मे धर्मता टिक दनगान्न मे धर्मता टिक दैन मे ज्ञानेन दनगान्न एहेम दनगन दनगन्नवा कियला कियन्ने मे टिक ओक्कोम मे ज्ञानेन पटिविदिता कियला कियनवा पटिविदिता कियन्ने मुकद्द पहेदिलिव तेरुम गत्ता අවබෝධ කරගත්තා කියන එක. ඒක නිසා මේ ඥානීයට කියනවා ඒක නිසා මේ ඥානීයට කියනවා මොකද්ද ධර්මයන් දැනගන්නා වූ ඥානීය කියලා. නේද? මේ මේකෙන් දැනගන්නේ මොකද්ද? සති සම්බුද්ධංග ධර්මය, ධම්මවිචේ සම්බුද්ධංග ධර්මය. ඒක නිසා මේ ඥානීයින් දැනගන්නේ මොකද්ද? මේ ධර්ම ටිකයි मेके विनास्कम मेकट के धम्म नानत्ते दनगन्नावु धर्मयन् दनगन्नावु नुवन एवत् धम्म नानत्ते ज्ञान एकट कियनवा तव एकक् बलन्न अवसानेके तियनवा धम्म नानत्ते पञ्ञा मे धर्मयन्गे नानत्वे विनास् बव दनगन्नावु नुवनट कियनवा मोकद्द ධම්මපටි සම්බිදා ඥානය කියලා උඩ කියන්නේ මේ ධර්මයන් ටික දැනගන්නා වූ මේ නිවන මොකද්ද ධම්මපටි සම්බිදා ඥානයයි තේරුණාද හරි ධම්මපටි සම්බිදා ඥානයෙන් පුළුවන් ද අර්ථය දැනගන්න බෑ ධම්මපටි සම්බිදාවෙන් කරන්න පුළුවන් කම තියෙන මොකද්ද ධර්මයන් දැනගැනීම ධර්මයන්ගේ වෙනස් බව දැනගැනීමයි